අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 43 වෙනි ප්‍රශ්නය. ගැලීම් සටහනක් දීලා තිනවා. මේ ගැලීම් සටහන සම්බන්ධව වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි ඔයාලගෙන් අහන්නේ. මෙම ගැලීම් සටහන තුළ අනුක්‍රමයක් අඩංගු වේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම ගැලීම් සටහනක කිසියම් කාර්යයක් අනුපිළිවෙලකට සිද්ධ වීමක් තියෙනවා. එතකොට මෙතනත් ඒ විදිහටම අනුපිළිවෙලකට කාර්යන සිද්ධ වීමක් දක්නට ලැබෙනවා. එනිසා මේ අනිවාර්යයෙන්ම ගැලීම් සටහන අනුක්‍රමයක් තියෙනවා. මේකෙත් අනුක්‍රමයක් තියෙනවා. ඊළඟ එක මෙම ගැලීම් සටහනේ පුනර්කරණ දෙකක් අඩංගු වේ. කියන්නේ මේකේ පුනර්කරණ දෙකක් අඩංගු වෙනවද කියලා අහන්නේ. කොහොමද අපි පුනර්කරණයක් හඳුනාගන්නේ? ඔයාලට පේනවා මෙතන ඩයමන්ඩ් දෙකක් තියෙනවා. මේ ඩයමන්ඩ් එක ඩයමන්ඩ් එකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ, ඒ කියන්නේ ගැලීම් සටහනක ඩයමන්ඩ් හැටතලය තියෙනවා නම් එක්ක මේක පාවිච්චි කරන්නේ සරල තේරීමකට. එහෙම නැත්නම් මේ ඩයමන්ඩ් එක පාවිච්චි කරන්නේ පුනර්කරණයකට. මේ දෙකේ වෙනස තමයි පුනර්කරණයකදී මේකේ යම් ගැලීමක් නැවත උඩාතට කරකෙන්න ඕනි පුනර්කරණයක් සිද්ධ වෙන්න නම්. දැන් අපි බලමු මේ විදිහට. මේ ඩයමන්ඩ් එකේ බලන්න මේ යර්ස් පැත්ත, මේ තියෙන නෝ පැත්ත, මේ නෝ කියන පැත්ත, නෝ කියන දිශාව මෙහෙම ඇවිල්ලා නැවත ඉහළින් සම්බන්ධ වෙන. අනිවාර්යයෙන් මේක මොකද්ද? පුනර්කරණයක් තමයි. එතකොට මේක සැලකුවොත් මේකෙත් නෝ පැත්ත එන් වෙනවා, යර්ස් පැත්ත මෙහෙන් යන්නේ. යර්ස් පැත්ත මේ හරහා ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා නැවත උඩාතට කරගෙනවා. එහෙනම් මේ තර්කයත් මොකද්ද? පුනර්කරණයක්. එහෙනම් මෙම ගැලීම් සටහනේ පුනර්කරණ දෙකක් අඩංගු වේ කියන ප්‍රකාශය හරි. ගැලීම් සටහනේ ඒ විචල්‍ය මගින් බී විචල්‍යයට යම් බලපෑමක් සිදු කරනවද කියලා අහන්නේ. ඒ විචල්‍ය මගින් බී විචල්‍යයට යම් බලපෑමක්. ඔයාලට පැහැදිලි මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මෙතන මොකද වෙන්නේ? මෙතන වෙන්නේ මේ බී විචල්‍ය නිර්මාණය වෙන්නේ කලින් බීගේ වැලියු එකට ඒගේ අගේ එකතු වීමෙන්. එහෙනම් ඒ විචල්‍ය මගින් බී විචල්‍යයට මොකද වෙන්නේ? යම් බලපෑමක් සිදු කරනවා. ඒ කියන්නේ ඉහළ දානවා, බීගේ අගේ ඉහළ දානවා. කවුරු විසින්ද? ඒගේ අගේ විසින්. මෙහි පුනර්කරණයක් තුළ සරල තේරීමක් අඩංගු වේ කියලා තමයි ඊළඟට අහන්නේ. පුනර්කරණය තුළ සරල තේරීමක් අඩංගු වේ. සරල තේරීමක් අඩංගු වෙන තැනක් මෙතන නැහැ. සරල තේරීමක් අඩංගු වෙනවා නම් එතන ඩයමන්ඩ් එකක් තියෙන්න ඕනේ. හැබැයි සරල තේරීමකදී මොකද්ද වෙන්නේ? මේ යර්ස් පැත්තයි ඒ වගේම නෝ කියන පැත්තයි පහළදී එකට එක මුණ ගැහෙන්න ඕනේ. නමුත් එහි විදිහ සිද්ධියක් මේක කොහෙවත් තැනක නැහැ. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක්. මෙම ගැලීම් සටහනේ ප්‍රතිදාන එකක් පවතී. බලන්න මේක ප්‍රතිදානයක්. මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා print b කියන්නේ ප්‍රතිදානයක්. හැබැයි ඊට අමතරව මේකේ තවත් ප්‍රතිදාන කොහෙවත් නැහැ. එහෙනම් මේ ප්‍රකාශයත් නිවැරදි. නම් සාවද ප්‍රකාශය වෙන්නේ 4. ඊළාට ගැලීම් සටහන හා අනුරූප වන නිවැරදි python ක්‍රමලේඛය කුමක්ද? දැන් අපි මේ ගැලීම් සටහන python කෝඩ් බවට පත් කරොත් ඔයාලට පේනවා මෙන්න මෙතන a සමානයි 1යි b සමානයි 12යි කියලා විචල්‍යයන් දෙකකට අගයන් ආදේශ වෙලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් ඒක python වල මේ විදිහට නිරූපණය කරන්න. එහෙනම් මේ ලයින් දෙක නිවැරදි. මේ හැම එකේ මේ ලයින් දෙක නිවැරදි. ඊට පස්සේ මෙතන මේක අපි දන්නවා මේක පුනර්කරණයක් කියලා. බලන්න හොඳින් මේ පුනර්කරණය ඉවර වෙන්න මොන පැත්තෙන්ද? මේ තියෙන්නේ පුනර්කරණය ඉවර වෙන්නේ නෝ කියන පැත්තෙන්. එහෙනම් දැන් මතක තියාගන්න, නෝ කියන පැත්තෙන් ඉවර වෙන පුනර්කරණ මොන පුනර්කරණද? නෝ කියන පැත්තෙන් ඉවර වෙනවා නම් ඒක while පුනර්කරණයක්. එහෙමනම් මේ තර්කයේ ලියලා තියෙන මොකක් එක්කද? while එක ලියලා තියෙන්න ඕනේ. එහෙමනම් මේ හැම එකේම ඔයාලට පේනවා ඒක while එක තමයි ලියලා තියෙන්නේ. එහෙනම් හැම තර්කයක්ම නිවැරදි. ඊට පස්සේ මෙතනට යන්න. මේක අපි දැනගත්ත මේකත් පුනර්කරණයක් කියලා. හැබැයි මේ පුනර්කරණයේ මේ තියෙන මෙන්න මේ පැත්තේ නේද පුනර්කරණය වෙන දිශාව? මෙන්න මේ පැත්තෙන් තමයි පුනර්කරණය වෙන්නේ. අපි 45 වෙනි ප්‍රශ්නේ කතා කරන්න යන්නේ. 45 වෙනි ප්‍රශ්නේ ඔයාට python කෝඩ් එකක් දීලා තියෙනවා. මෙන්න මේ python කෝඩ් එකේ ප්‍රතිදානය මොකක්ද කියලා තමයි අහන්නේ. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා මේ වගේ python කෝඩ් එකක් අපි ප්‍රතිදානය කියවන වෙලාවේ අපි ඒකට හස්තානුකූල රේඛණයක් ඇඳ ගන්න ඕනි. එහෙනම් මොකක්ද හස්තානුකූල රේඛණයක් කියන්නේ? මේ python කේතය ධාවනය වන විට සිදුවන වෙනස්කම් සියල්ල මේ විදිහ අපි වගුවක සටහන් කරනවා. එතන මම වගුවේ සටහන් කරන්නම් x, ඒ වගේම y. ඊට පස්සේ මේකේ තියෙනවා x අඩුයි 2 කියලා තර්කයක් චෙක් කරනවා.
ඊට පස්සේ y වැඩි හෝ සමානයි මෙතන 8 වෙන්න ඕනේ 2 නෙමෙයි මෙතන 8 කියලා අපි වෙනස් කරගෙන තිනවා 8 කියලා එන්න ඕනේ හරි එතකොට ඒක තියෙනවා ඊට අමතරව print y කියලා out එකක් තියෙනවා print y මේක තමයි output එක right දැන් අපි මේකේ මුල ඉඳන් අපි දහවණය කරමින් යන් දැන් අපි ඉන්නේ මෙන්න මෙතන එහෙනම් මෙතන කියනවා x සමානයි 1යි y සමානයි 12යි කියලා එහෙනම් x ගේ ආරම්භක අගය 1යි y ගේ ආරම්භක අගය 12යි ඊට පස්සේ මෙතන while අතරතුර මොකක් අතරතුරද x ගේ අගය 2ට අඩු අතරතුර මේ පුනර්කරණය කරන්නලු එතකොට x ගේ අගය 2ට අඩුයි දැන් බලන්න x ගේ අගය 1යි එහෙනම් 1 කියන්නේ 2ට වඩා අඩු සංඛ්‍යාවක් එහෙනම් මේකේ තර්කය yes කියලා වැටෙනවා හරි ඊට පස්සේ අපි මෙතන ලකුණු කරනවා අපි බලමු y අතරතුර මොකද්ද y ගේ 8ට වඩා වැඩි හෝ සමාන අතරතුර මේ වැඩේ කරන්න එහෙනම් y ගේ කීයද දැන් 12යි 12 කියන 8ට වැඩි නේද එහෙනම් මේ තර්කයක් තින්නේ yes කියලා හරි ඊට පස්සේ print y ගේ print කරන්න y ගේ 12 එහෙනම් අපි 12 print කරනවා හරි 12 print කරනවා ඊට පස්සේ y ගෙන් එකක් අඩු කරන්න එහෙනම් 12න් එකක් අඩු කරමු කීය දෙන්නේ 11යි හරි 11යි ආයි මෙතනට යනවා දැන් මේ පුනර්කරණය තාම අවසන් නැහැ මොකද මේ තර්කය තාම අසත්‍ය වුණේ නැහැ හරි එතකොට y ගගේ 11යි 11 කියන්නේ 8ට අඩු වැඩි සංඛ්‍යාවක්ද ඔව් එහෙනම් 11ත් print කරනවා එහෙනම් 11 print වෙනවා දැන් y ගෙන් එකක් අඩු වෙනවා එහෙනම් 11 එකක් අඩු වෙනවා 10යි එතකොට 10 කියන්නේ 8ට වඩා වැඩි සංඛ්‍යාවක්ද ඔව් ආයි y ගගේ print වෙනවා y ගගේ 10යි එහෙනම් 10ත් මුද්‍රණය වෙනවා ඊට පස්සේ ආයි මෙතනට y ගගේ එකක් අඩු වෙනවා දැන් 9යි 9 8ට වඩා වැඩිද ඔව් එහෙනම් 9ත් print වෙනවා 9ත් print වෙනවා ඊට පස්සේ 9න් තව එකක් අඩු වෙනවා 8යි 8 y ගගේ 8යි දැන් 8 8ට වඩා වැඩිද වැඩි නෑ හැබැයි මෙතන සමාන ලකුණක් තියෙනවා එහෙනම් සමානයි කියන තර්කයේ සත්‍ය වෙනවා තව 8ක් ගිහිල්ලා මෙතනින් 8ත් මුද්‍රණය වෙනවා 8ත් මුද්‍රණය වෙනවා 8 මුද්‍රණය වෙලා ආයි y ගෙන් එකක් අඩු වෙනවා එහෙනම් y ගෙන් එකක් අඩු වුනහම y ගගේ 7 බවට පත් වෙනවා හරි දැන් බලන්න 7 8ට වඩා වැඩිද නෑ එහෙමනම් 7 8ට වැඩි නෑ එතකොට ඔයාලට පැහැදිලි මෙන්න මේ තර්කය yes වෙවි මේ තර්කය yes වෙවි යම් වට ගානක් ගිහිල්ලා මේක තර්කේ no බවට පත් වෙනවා එතන no බවට පත් වුනහම මෙන්න මේ පුනර්කරණය තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නෑ එහෙනම් මෙතනින් ඉවතට විසි වෙනකොට ආයි කියනවා y සමානයි y + x එහෙනම් y හැදෙන්නේ y ට x එකතු වෙලා ඒක 7 1 කීයද ආයි මේක 8ක් බවට පත් වෙනවා එහෙනම් y ගියාගේ 8ක් බවට පත් වෙනවා x ගියාගේ එකකින් වැඩි වෙනවා 2 හරි දැන් ආයි මෙතනින් පුනර්කරණය මෙතනට යනවා මෙතනට ගිහිල්ලා ආයි දොන්න මුල් පුනර්කරණය දෙවෙනි වටේ යන්නේ දැන් ඈ මුල් පුනර්කරණය දෙවෙනි වටේ දැන් දෙවෙනි වටේ x ගියාගේ 2යි එහෙනම් 2 2කට අඩුද නෑ එහෙනම් මෙන්න මේ තර්කය නෑ කියලා තමයි එන්නේ එහෙනම් තර්කේ no කියන නිසා මේ පුනර්කරණය මේක එළියට විසුණා තවත් වගන්ති නැහැ ක්‍රියාත්මක කරන්න එතන මේ වෙනකොට out එක ඇවිල්ලා තියෙන්නේ 12යි 11යි 10යි 9යි 8යි එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේක තුන්වෙනි එක තමයි නිවැරදි පිළිතුර 46 වෙනි ප්‍රශ්නය x කියලා විචල්‍යයක් x කියලා විචල්‍යයක් හඳුන්වා දෙලා තියෙනවා ඔයාලට පේනවා මේ x කියන විචල්‍යය මෙන්න මේ විදිහට රවුම් වරහණකින් තමා තියෙන්නේ රවුම් වරහණකින් තියෙන්නේ එහෙනම් අපි දන්නවා රවුම් වරහණකින් පෙන්වනේමට අපි කියන්නේ මොන වර්ගයේ දත්තද ටපල් වර්ගයේ දත්ත ටපල් වර්ගයේ දත්ත එහෙනම් මේක ටපල් වර්ගයේ දත්තයක් ඒ වගේම කොටු වරහණකින් පෙන්වනේමට අපි කියන්නේ ලිස්ට් කියන වර්ගයේ දත්ත හැබැයි මෙන්න මෙතන තියෙනවා ලිස්ට් එකකුත් තියෙනවා එතකොට ටපල් එකක් ඇතුලේ ලිස්ට් එකක් තියෙනවා එතකොට මේකේ ප්‍රතිදානය මෙන්න මේ විදිහට අහන්නේ එහෙනම් මේ මොකද්ද කියන්නේ print කරන්න x කියන විචල්ලයේ තුන්වෙනි index එක එහෙනම් දැන් අපි මේක index කරගෙන යමු එහෙනම් කොහොමද index කරන්නේ එහෙනම් මේ තියෙන්නේ මේකේ බිඳුවෙනි අවයවය මේ තියෙන්නේ මේකේ පළවෙනි අවයවය මේ තියෙන්නේ මේකේ දෙවන අවයවය මෙන්න මේ සම්පූර්ණ list එකම මේකේ තුන්වෙනි අවයවය මේක හතරවෙනි අවයවය දැන් පැහැදිලි හරි එහෙනම් මේ මොකද්ද කියන්නේ මට print කරන්න x ගේ 3 වෙනි අවයවය මොකක්ද x ගේ 3 වෙනි අවයවය මේ තියෙන්නේ මෙන්න මේක එහෙනම් x ගේ 3 වෙනි අවයවය කියන්නේ ටපල් එක තුල තියෙන ලිස්ට් එක එහෙනම් ටපල් එක තුල තියෙන ලිස්ට් එක නිවැරදිව print වෙනවා එහෙනම් මෙන්න තමයි මේක තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ හොඳයි අපි දැන් කතා කරන්නේ 47 වෙනි ප්‍රශ්නේ ආයිත් පාරක් අහන්නේ Python වැඩසටහනක් ගැන
එහෙනම් අර විදියට අපි හෑන්ඩ් රේස් එකක් ගහගමු a b එහෙනම් මේකේ මුලම කියනවා a සමානයි 5යි b සමානයි 3යි කියලා මෙන්න මේක බලන්න මොකද්ද මේ කියන්නේ a, b සමානයි b, a මේකේ තේරුම තමයි මේ a ගේ අගේ b ටත් b ගේ අගේ කටත් මාරු කරන්න කියලා තමයි මේ කියන්නේ එතකොට a ගේ අගේ b ට මාරු වෙනවා b ගේ අගේ a ට මාරු වෙනවා එතකොට b ගේ අගේ 3යි ඒක මෙතනට යනවා b ගේ අගේ 5යි තිබුණේ ඒක මෙතනට මාරු වෙනවා මේ වගන් තියෙන වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ a සහ b අතර අභ්‍යන්තර අගයන් මාරු වීමක් වෙනවා. a සහ a, b සමානයි b, a. රයිට්. දැන් print කරන්නලු a ට 3ක් එකතු කරලා. එහෙනම් a ගේ අගේ 3යි. එහෙනම් 3යි 3යි කීයද? 6යි. එහෙනම් 6 මුද්‍රණය වෙනවා. ඊට පස්සේ print කරන්නලු b ට a එකතු කරලා. එහෙනම් b කියන්නේ 5යි. a වෙනකොට a ගේ අගේ 6යි. එතකොට 5යි 6යි 11යි. හරි. එතකොට print a එතකොට a ට 3ක් එකතු කරලා print කරනවා මෙන්න හරි ඊට පස්සේ b ට a එකතු කරනවා එතකොට b තිබුණේ 5යි එතකොට 5ට a වෙනකොට තිබ්බ 6ක් තිබුණේ එතකොට 5යි 11යි එතකොට ප්‍රතිදානය කුමක්ද අතර මෙතන නිවැරදි පිළිතුර නැහැ මේක නිවැරදි පිළිතුර එන්න ඕනි 6 සහ 11 6 සහ 11 තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ 48 වෙනි ප්‍රශ්නය print not මේක දීලා තියෙන ඇත්තටම මේ මෙහෙයුම් කාරක වලින් තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ එතකොට මේකේ අපි මෙහෙම ලියාගමු මේකේ මෙහෙයුම් කාරකයේ තියෙන්නේ not 5 වැඩි හෝ වැඩි 24 බෙදීම 6 ගුණ කිරීම 2 n කියලා මෙහෙයුමක් දාලා ඉදිරි කොටස දෙනවා. අපි ඉස්සර මේක හදලිමු. මොකද්ද මෙතනින් එන්නේ අවුට් එක කියලා. එතකොට මේක ඇතුලේ ඔයාලට පැහැදිලි මේ තියෙන්නේ සැසඳීම්. හරි සැසඳීම් කියලා කියන්නේ මොනවද? සමාන ලකුණ, අසමාන, වැඩි, අඩුයි මේවා සැසඳීම්. එතකොට සැසඳීම් වලට වඩා ඉහළින් තමයි ගණිත කර්ම ඉන්නේ. එහෙනම් අපි මේ ගණිත කර්ම ඉස්සල කරන්න ඕනේ. එහෙනම් අපි මේක මෙහෙම ලියාගමු not not. එතකොට මෙතන තියෙනවා 5 විශාලයි මේ ගණිත කර්මය අතර තියෙනවා බෙදීමයි ගුණ කිරීමයි මේ දෙකෙන් කවුද ඉස්සෙල්ලා කරන්නේ ඇත්තටම බෙදීම සහ ගුණ කිරීම කියන මෙහෙයුම් කාරක දෙකෙන් දෙන්නම සමාන තරාවේ තමයි ඉන්නේ ඒ නිසා මේකේ ලොක් එකක් නැහැ එහෙමනම් මේක තියෙන අනුපිළිවෙලට වමේ ඉස්සර දකුණට අපි විසඳගෙන යන් එහෙනම් 24 බෙදීම 6 කියන්නේ 4යි 4 + 2 8යි එහෙනම් මොකද්ද මේ කියන්නේ 5 8ට වඩා වැඩිද කියලා අහනවා එතකොට 5 වැඩිද 8ට වඩා නැහැ එහෙනම් ඉන්නේ false කියලා. පරිගණකේ නැහැ කියලා කියන්නේ කොහොමද? False. හැබැයි මේ false එක පිටිපස්සෙන් දිනා not කියලා. එතන not false කියන්නේ true. Right. දැන් පැහැදිලිද මේක ආපු විදිහ? ඔන්න මේක නිත කර්මය කරලා එතන ඉතින් 8 ආවා. 8 5 8ට වඩා වැඩිද බලනවා. එතකොට එකට ඉන්නේ නැහැ කියලා false කියලා. හැබැයි not false කියන හින්දා මේක true වෙනවා. එතකොට මෙන්න මෙතන අගේ වෙන්නේ true කියලා. අපි ඒක දාගමු. And හරි ඊට පස්සේ මෙතන අපි බලමු. පහ තරුව දෙක වැඩි 20 මොකද්ද මේ තරුවයි කියකින් කියන්නේ බලය කියලා එහෙනම් මේ මොකක්ද තියෙන පහේ දෙවෙනි බලය කියන්නේ 25 25 වැඩිද 20ට වඩා එතන 25 20ට වඩා වැඩිද ඔව් එහෙනම් මෙතනින් නිර්මාණය වෙන්නේ true කියලා එහෙනම් මෙතනට එන්නේ true කියලා මේ and එතන මේ දෙක මැද තියෙන මෙහෙයුම් කාරකය තමයි n. n කියන්නේ මේක තාර්කික මෙහෙයුම් කාරකයක්. මතක් කරගන්න n ගේට් එක. මේකත් true. මේකත් true. يعني 1යි 1යි. 1යි 1යි කියොත් මෙතනින් එන්නේ කීයද? 1යි. එහෙනම් true and true කියන්නේ true. එහෙනම් ඉවරෙ පිටරෙන්නේ true කියලා.